අයිබෝන් ඉතින් අපි අදත් උදේම ආවා සෑහෙන කාලකට පස්සේ අලි රංචුවක් වාගෙන මම ඇවිල්ලා ඉන්නේ ගල්කමු ආසන්නේ තියෙන වැවකට ගල්කමුව කිව්වහම සාමාන්‍යයෙන් අලි මිනිස් ගැටුම ඉවර වෙන පැත්තක් නෙමෙයි එන්න එන්න මෙයාලා කැලෑ ටික අපේ කට්ටිය ගන්නවා අලි ගහන චුට් චුට් වැඩි වෙනවා ඒ වගේම අලි සෑහෙන්න මිය යනවා ඉතින් අපි ආවේ අදත් ඒ වගේ කතාවක් වාගෙන ඉතින් බලමු අපට මොනවද දකින්න පුළුවන් කියලා ඉතින් ඇත්තටම උදේ පාන්දර ආවේ මේ තාම ඊට පාරකට ඉන්නවා විතරයි අලි රංචු ටිකක් ඉතින් බහලා ඉන්නවා මේ අපි පොඩක් ළඟට යන්න හදන මොකද හුලඟක් තියෙන්නේ අපේ පැත්තරම ඉඳ අපිට ඒ පැත්තර යආ ගන්න පොඩක් අමාරු චුට්ටක් කළා ඉඳලා අපි හුලඟෙන් අනිත් පැත්තට යමු අලිටික නම් බැස්සා ඇත්තු කීප දෙනෙකුත් හිටියා නමුත් චුට්ටක් දුරින් බැස්සේ මෙයාලා හරිම බයයි මොකද මේ වාහන වලට මෙයාලා තාම පුරුදු නැහැ මොකද මේ වැඩිපුර වාහන මෙහාට යන්නේ නැහනේ ආවොත් ඉතින් අපේ ඔය පින්තූර ගහන කෙනෙක් තමයි ඒ හින්දා අලිටික ඔක්කොම දැන් එළිය වැටෙනවත් එක්කම ඇතුළට ගියා දැන් අපි චුට්ටක් වෙලා ඉන්නවා මොකද ඊයේ උදේ බැහැලා තිනවා මේ වැව් පිටියට පොඩක් පරක් වෙලා ඉතින් කවුරුත් දන්නවා කාවන්තිස්ස කිව්වහම ලංකාවේ දැනට ඉන්න කැලේ ඉන්න ලොකු මෑතක් ඉතින් මෙයා තමයි මෙතන ඉන්නේ අපි මෙයා බලන්න තමයි මෙතනට ආවේ. ඉතින් මෙයා තමයි අද අපේ දවසේ විශේෂත්වය. ඉතින් බලමු අපිට chance එක තියේදී කියලා අපි හිතනවා chance එක තියේ කියලා. උදේ වැස්ස නැත්තම් ඉතින් හවස අනිවාර්යෙන් මෙයා කොහෙන් හරි බහින්න එපේ. ඉතින් බලමු අපිට කොයි වගේ chance එකක් හම්බෙයිද කියලා. ඉතින් ඇත්තටම ගත්තොත් මේ හරියට අවුරුදු 20කට 30කට විතර කලින් අලි ඉඳලා නැහැ කියලා තමයි කියන්නේ. එතකොට මේ පැත්තට අලි එන්න හේතුව පසුගිය කාලේ පැවති යුද්ධයත් එක්ක. යුද්ධයට කලින් මේ පැත්තේ මිනිස්සු හේන් කරලා තිනවා කවදාවත් පැල රැකලා නැහැ. ඒ කියන්නේ පැල රැකලා තිනවා වගාහණි වෙලා තියෙන්නේ මූ නැත්තම් ගෝන් නැත්තම් ඌරෝ යන සත්තුන්ගේ. ඉතින් මේ වෙද්දි තමයි මේ පැත්තට අලි කරදරේ හොඳරම තියෙන්නේ. ඒ කියන්නේ හේතුව බැලුවොත් මිනිස් ක්‍රියාකාරකම් තමයි. මොකද මේ අවුරුදු ගානක අවුරුදු ගානක් පැවති යුද්ධෙත් එක්ක මෙයාලට ඒ එතන තියෙන සද්ද එතකොට වෙඩි තියෙන ඒවා දරා ගන්න බැරුව මෙයාලා උතුරු පැත්තේ ඉඳලා මේ පැත්තට ඇවිල්ලා තියෙනවා සෑහෙන අලි. ඒ අලි දැන් මේ පදිංචි වෙලා මේ අලි මිනිස් ගැටුම් නිර්මාණය වෙලා තියෙනවා. මම ගොඩක් පැතිවල ඔය ප්‍රශ්නේ දැකලා තියෙනවා. ඒ කියන්නේ කලින් අලි ඉඳලා නැහැ මේ පැතිවල. සෑහෙන කාලයකට පස්සේ තමයි මේ පැතිවලට අලි ඇවිල්ලා තියෙන්නේ. හේතුව බැලුවොත් අපේ කාගේ හරි මිනිස් ක්‍රියාකාරකම්. ¿Qué tal?
මෝඩ රැලක් ඇවිල්ලා මුළු අලි සේරම කුලප්පු කරා. මුළු පිටියම අලිගේ කන්න තියෙන කැම ටික සේරම විනාශ කරා. ඇත්තට මේ මිනිසුන්ට මොලයක් නැද්ද දන්නේ? මේ මිනිසුත් මං හිතන්නේ මේ අවට ඉන්න මිනිසුන් මේ අවට ඉන්න මිනිසුන් කවදාවත් එහෙම කරන්නේ නැහැ. හේතුව තමයි මේ අලි ඊට පස්සේ කන්න නැතුණාම මෙයාලා ඔක්කොම යන්නේ ගමට. ඉතින් ගමට ගියායින් පස්සේ ගමේ ගේවල් තමයි කඩන්නේ. ඉතින් මේ මිනිසුන්ට කිසිම දැනුමක් නැහැ. මොලයක් නැති මීහරක් රැලක් හොඳටම වැව් පිටි ඉඳගෙන බීලා අලින්ට කැලෙන් එළියට එන්න දුන්නේ නැහැ. ඒ තරමට බීලා බීලා කෑ ගහලා සින්දු කියලා අලි ටික සේරම කුලප්පු කරා. කුලප්පු කරලා ඉවර වෙලා දැන් අලි ඉන්න මැද්දර බයික් වල ගියා. ඊට පස්සේ පිටියට ගිහිල්ලා ආපු ලොරියේ මැද්දර දාලා මුළු තන පිටියම විනාශ කරලා අලි ටික ඔක්කොම කුලප්පු කරා. මන් දන්නේ ඇයි ඔයාලා මේ විදිහට කරන්නේ කියලා. මේ අපේ රටේ සම්පත්. මේ වගේ දේවල් රැක ගන්නයි ඕනේ. ඉතින් මේ ඔයාලම තමයි අලි මිනිස් ගැටුම ඇති කරන්නේ. ඇති කරලා ඊට පස්සේ කියනවා අලියා ගමට එනවලු ගෙවල් කඩන්න. ඉතින් මේ වගේ දේවල්ද ඔයාලා කරන්න ඕනේ. ඔයාලා දෙමව්පිය වෙන්න පුළුවන්. ළමයින්ට මේ විදිහටද ඔයාලා ආදර්ශමත් වෙන්නේ. පෙරනේද මිනිස්සු අලිත් එක්ක කොච්චර තරහ වුණත් මෙයාලා කොච්චර දැක්කත් එපා වෙන්නේ. අලි සෙල්ලම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ කියනවනේ. අන්න ඒ වගේ තමයි. මිනිස්සු කොච්චර මේ අලිත් එක්ක ඔට්ටු වෙලා කොච්චර බැටකෑවත් මෙයාලාගේ ලස්සන සුන්දර දසුන් දකින්න එයාලා අවස්ථාව මගේ හැරගන්න ගොඩක් කට්ටිය මේ ගමේ කට්ටියත් ඉන්නවා. ඒ වගේම වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රාෆි කරන කට්ටියත් ගොඩක් ඉන්න මේ හැරි. ඉතින් ඇත්තටම මෙයාලා දැන් මේ වෙලේ කිසිම කරදරයක් නොකර පරතරයක් තියාගෙන අලි ටික බලන. මෙතන සිංහල දෙමළ මුස්ලිම්ද කියලා බේදන්නේ හැම එක්කිනාම ඉන්නවා. කිසි කරදරයක් නොකර තමයි අලින්ගේ අලි ටික විඳින්නේ. එන්න මේ විදිහට තමයි මේ කැලේ සත්තු විඳින්න ඕනේ. මොකද නැත්තම් ඉස්සරහට මේ සත්තුන්ගේ අපටත් හානි වෙන්න පුළුවන්, ඔබටත් හානි වෙන්න පුළුවන්, සත්තුන්ටත් හානි වෙන්න පුළුවන්. ඉතින් මේ වෙද්දී කාවන්තිස සහ මේ අලි රංචු අලි 70ක් විතර ඉන්නවා. ඒ වගේම ඇත්ත කීප දෙනෙකුත් මේ රංචු අපිට බලා ගන්න පුළුවන්.
ඉතින් කාවන්තිස්සගේ ෂෝ එක ඉවරයි. අපි දැන් මෙතනින් යන්න හදන මොකද කරෝලත් වැටිගෙන එනවා. දැන් ඉතින් අලින්ගේ වෙලාව තමයි එන්නේ. කරෝලේ ඉතින් මෙයාලත් එක්ක අපිට සෙල්ලම් කරන්න බෑ. අනිත් එක පේන්නෙත් නෑ. ෆොටෝ එකක් අහගන්න දෙරින්ද. ඉතින් අපි යන්න යන්නේ. ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඔයාලව හමු වෙනකන් ඔයාලට ආයුබෝවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට ආයුබෝවන්.